අස්සනින් එවැනි ගැසට් නිවේදනයක් ගහන්න ඔබතුමාගේ අතට හයියක් ආවද? ඔබතුමාගේ පපුවට පුංචර දුකක් ආවේ නැද්ද? මේ ගැසට් එක අස්සන් කරනකොට ඩයබටිසෝල් සීනි වලින් පරිස්සම් වෙන ඔබට අමතක නොවන පෝෂණය. අනුර කුමාර ජනාධිපති සහෝදරයා මේ වෙනකොට ගැසට් නිවේදනයක් පළ කරලා තියෙනවා කියලා අපට ආරංචියක් තියෙනවා. ලංකාවේ ත්‍රිපෝෂ සමාගම ඇවර කළ යුතුයි කියන කාරණාව. ඒ කියන්නේ ත්‍රිපෝෂ සමාගම වහන්න ඕනේ ලයිස්ට් දාලා තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඉතින් මේක මෙහෙමනම් අපි අහන්න කැමති අනුර කුමාර ජනාධිපති සහෝදරයාගෙන් ඔබතුමා ජනාධිපති වෙන්න කලින් මේ රටේ පෝෂණය ගැන කිව්ව දේ ඔබට මතකද? මේ රටේ දරුවන්ගේ පෝෂණ ඌනතාවය පිළිබඳව ආණ්ඩුවට වගකීමක් තියෙනවා කියලා කිව්වෙක් ගැන ඔබතුමාට මතකද? ඒ මතකනම් ඔබතුමා ජනාධිපති වුණාට පස්සේ ඒ වෙලාවේ මහජනතාව පැත්තේ ඔබතුමා ඒ වෙලාවේ කන්න නැති පෝෂණය අඩුබරින් යුතු මන්ද පෝෂණ පෙළෙන දරුවන්ගේ පැත්තේ හිටිය ඔබතුමා අද මේ රටේ ජනාධිපති අමතක කරන්න එපා. එහෙනම් අද ඔබතුමා කොහොමද ඒ දරුවන්ට නොමිලේ ලබා දුන්නු ත්‍රිපෝෂ සමාගම වහන්න ඔබතුමා යෝජනා කරන්නේ කොහොමද? ඔබතුමාගේ අස්සනින් එවැනි ගැසට් නිවේදනයක් ගහන්න ඔබතුමාගේ අතට හයියක් ආවද? ඔබතුමාගේ පපුව එහෙම නැත්නම් ඔබතුමාගේ සිතවිල්ල ඔබතුමාට දුක හිතෙන්නේ නැද්ද? ඔබතුමා හැමදාමත් පෙනී හිටියේ දුප්පතා වෙනුවෙන් කියලා කියනවනම් අඩු පෝෂණයක් දෙන දරුවන් වෙනුවෙන් කියලා කියනවනම් ඔබතුමාගේ පපුවට පුංචර දුකක් ආවේ නැද්ද? මේ ගැසට් එක අස්සන් කරනකොට මේ ත්‍රිපෝෂ සමාගම බැසිය යුතුයි කියන කාරණාවට ඔබතුමා තීන්දුව කරනකොට ඒත් එක්කම අපි මේක ඉතාමත් පැහැදිලිව ඔබතුමාෙන් අහන්න කැමති අපිට තියෙන තොරතුරු අනුව ඔබතුමා සත්ව සමාගමට පත් කරලා තියෙන සභාපතිතුමා පුද්ගලික අංශයේ ඉතාමත් හොඳ ක්‍රීතිමත් ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ වගේ සභාපතිවරු මේවට පත් කරලා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගේ තිබිච්ච අර JVP කේ තිබිච්ච මතවාදයේ කො ඔබතුමාගේ ඔබතුමාගේ JVP මතවාදයයි JVP කේ ජනතාව ගැන හිතබුද්ධියයි ඔබතුමා මාලිමාවත් එක්ක එකතු වුණාට පස්සේ දැන් ඔබතුමාගේ සිතුවිලි සේරම ඉවර වෙලාද? එහෙම නැත්නම් සිතුවිලි ඒ ටික ඔබතුමා අකුල ගත්තද? ඔබතුමා ජනතාව වෙනුවෙන් පෙනී හිටියේක අකුල ගත්තද කියන එක අපි අහන්න කැමති. මොකද අපිට තියෙන තොරතුරු අනුව ත්‍රිපෝෂ නැවැත්වුවට ත්‍රිපෝෂාදන සමාගම ඈවර කරාට වෙනත් පෝෂාදන සමාගම් මේ වෙලාවෙත් ඒ පෝෂ හදනවා. එතකොට ත්‍රිපෝෂ ටික හදන කොම්පැනිය වහලා ආණ්ඩුවේ දුප්පත් දරුවන්ට මන්ද පෝෂණ තියෙන දරුවන්ට ත්‍රිපෝෂ හදපු කම්පැනි එක වහල ඉවරලා ඔබතුමා යන්නේ වෙනත් පුද්ගලිකංශයේ පෝෂාදන සමාගම් පෝෂණය කරන්නද කියන කාරණාව අපිට අහන්න සිද්ධ වෙනවා. මේක අපි අහන්නේ තරහෙන් නෙමෙයි. මොකද යම්කිසි ආයතනයක් පාඩු ලබනවා නම් ඒ පාඩුව පියව ගන්න ඕන කියන කාරණාව අපි ඉන්නවා. අපි එදත් හිටියයි මත අපි අදත් ඉන්නවා. හැබැයි ජනරු කුමාර ජනාධිපති සහෝදරයා ඔබතුමා අමතක කරන්න එපා. ඔබතුමා මේ රටේ පෝෂණය ගැන විශාල බලාපොරොත්තුවක් දුන්නා මේ රටේ ජනතාවට. අදේ ජනතාව අදේ මන්ද පෝෂණයෙන් ඔබතුමා කිව්ව විදිහට මන්ද පෝෂණයෙන් හිටියනම් ඒ දරුවන් අදේ දරුවන් කනස්සල්ලෙන් ඉන්නවා. තමන් ගැන කතා කරපු තමන්ගේ පන්තියේ ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඔබතුමා විසින්ම ඒක ඈවර කරන්න තීන්දුව කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. අපි දැනගන්න කැමති ඔබතුමාගේ මේ පිළිබඳ උත්තරයක්. මොකද ගැසට් නිවේදනයක් ගහලා තියෙනකොට වසන්ත සමරසිංහ රැස්වීම වේදිකාවේ වේදිකාවක් ගාන කිව්වත් හන්දියක් ගාන කිව්වත් නෑ අපි මේක විකුණන්නේ නෑ කියන එක ඒක නෙමෙයි ඒක කරන ක්‍රමය. ඔබතුමා වැරදිලා හරි මේ ගැසට් එකට අස්සම් කරා නම් කාගේ හරි පෙළඹවීමකට නොදැනුවත්කමින් එහෙම නැත්නම් පළපුරුදු නැතිකමින් අත්වැරද්දකින් එහෙම නැත්නම් අද්දගීම් නැතිකමට ඔබතුමා අතින් මේ අස්සන ගැහුණා නම් මේක නිවැරදි කරන ක්‍රමය ගරු ජනාධිපති සහෝදරයා ඒ වගේම ගැසට් එකක් ගහලා ඒ කලින් ඈවර කරන්න තිබුණු සමාගම ඈවර කරන්නේ නැති නෑ කියන එක යලිත් ගැසට් එකක් ගහන එක මිසක් වසන්ත සමරසිංහ හන්දි ගාන ගිහිල්ලා බෝක්කු ගාන ගිහිල්ලා මේක විකුණන්නේ නැහැ කියලා කිව්වට ඒකේ ලයිස්ට්ුවෙන් අයින් වෙන්නේ නැහැ. ඉතින් මේක අත්දැකීමක් තියෙන පුද්ගලයෝ විදියට අපි අත්දැකීමක් නැති කණ්ඩායමට මතක් කරලා දෙන්න කැමතියි. මහාචාර්ය අනිල් ජයන්ත, ජාතික ජනබල වේගය, නීතිඥ අජිත් පි පෙරේරා, සමගි ජනබල වේගය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,
නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ සටන අද රාත්‍රී 10:30